අදමං කතා කරන්නේ ඉලක්ක තැබීම හා ඉලක්කවලට බාධා කරන අයගෙන් ගැලවීම ගැනයි. දැන් මෙතෙන්දි මං ගොඩක් අදහස් කරන්නේ අපි ඉලක්කයක් තබලා අපි කැප වෙලා අනාගතය සාර්ථක කරන යන ගමනේදී අපිට එක්තරා කණ්ඩායමක් මේකට බාධාව බවට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් තමාගේම හොඳම ළඟම නෑදෑයෝ අම්මා තාත්තා වෙන්න පුළුවන්. තමාගේ සහෝදරයෝ සහෝදරිය වෙන්න පුළුවන්. තමාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඕක කොහොම නෙමේ කරන්න ඕක මෙහෙමයි කරන්න ඕන මෙහෙම අනිවාර්යෙන් ඔයා කරන්න ඕන මේ වගේ තමයි නියෝග දෙන. හැබැයි ඔයාගේ ඉලක්කය පැහැදිලිව තියලා දිනවා. මේක තමයි වනේ මම මේක තමයි කරන්නේ කියලා දැන් මේ උත්තර ක්‍රමයක් ඔයාට දෙනවා. ඒ ක්‍රමයට ඔයාට යන්න දෙන්නේ නැහැ කවුරු හරි වෙනත් කෙනෙක් ඒකට සෑහෙන බාධාවක් එල්ල කරනවා. මේක ගොඩාක් අයට තියෙනවා. ලොකු දරුවන්ට තියෙනවා. පොඩි දරුවන් කොහොමද තමන් දෙමව්පිය කොහොමද පාලනය කරන්නේ? පාලනය කරනද? දැන් ලොකු දරුවෙක් වුණාම ඒ දරුවට ස්වාධීනත්වයක් තියෙනවා, ස්වෛරී බවක් තියෙනවා. ඉතින් දෙමව්පිය ඒ වුණාට ඒ ස්වාධීනත්වයේ ස්වෛරී බව සමහරවිට අපේ වගේ ලංකාව වගේ ආසියාතික වගේ රටවල් වල දෙමව්පිය ඕනකට වඩා දරුවන්ව මෙහෙවන්නේ. ඉතින් ඒ වගේ විලාම. ඒත් එක්කම සමහර විවාහක අයට තමගේ සහකරුවා හෝ සහකාරිය ඒගේ බලපෑම නිසා තමාට බැරි වෙනවා තමාට දා ඉලක්කයට යන්න. ඉතින් ගොඩක් අය පශ්චාත්තාපයෙන් තමයි කාලය ගත කරන්නේ. ඒ කියන්නේ දුකෙන් තමයි ඉන්නේ. මගේ මේ වගේ මගේ ගෝල්ස් මෙයා නිසා මට බැරි වුණා. මොන දැන් මම ඒකට ක්‍රමයක් කියන්නේ නැහැ. මම කරපු ක්‍රමේ හා මම අද දවසේ කරන ක්‍රමේ. ඒක තමයි pass by or walk out of people not important to achieve your mission. ඒ කියන්නේ තමාගේ දීර්ඝකාල නරමුණක් තිබෙනවා නම් ඒ දීර්ඝකාල නරමුණට යන ගමනේදී තමාට අදාළ නැති මිනිසුන් සහ දේවල් එක හිමිහිට පසු කර යන්නේ. දෙක ඒවයින් සම්පූර්ණ ඉවත් වෙන්නේ. හිමිහිට පසු කර යන්න කියලා කියන්නේ අපි හිතමු යාළුවෙක් මිත්‍රෙක් නෑදෑයෙක් වගේ යම් බලපෑමක් එල්ල කරනවා ඊළඟට ගත ගමනේදී. ඉතින් එයා අපිට කෙලිම walk out of එයාව අපිට කෙලිම අයින් කරන්න පුළුවන්. යාළු අයින් කරගන්න ගැටලුවක් මතු වෙන්නේ නැහැ. නෑදෑ අයින් කරගන්න ගැටලුවක් මතු වෙන්නේ නැහැ. හැබැයි මේ pass by කියන්නේ හිමින් පසු කරන්නේ කියන්නේ තමගේ අම්මා තාත්තා අපි උපද්දවලා මේ ලෝකෙට අපිට ලැබු බලාපොරොත්තුවක් යාවේ හිටන තියන් අපි හදන්න විශේෂයෙන් අම්මයි තාත්තයි අපිට අතහැරලා දාන්නේ දැන් අපේ මූලික කෘතගුණයේ තමයි අපේ අම්මයි තාත්තා රැකබලන්න සැලකීම. ඒක අතින් බෑ. ඒතර pass by කියන්නේ අම්මගේ තාත්තයි ඔයාගේ අනාගත ඉලක්කය සම්බන්ධව ඔයා වැඩිහිටි කාලෙදිත් යම් බලපෑමක් එල්ල කරනවා නම් pass by. ඒකත් එක ගැටෙන්න යන්න එපා. ඒකත් එක ගනුදෙනු කරන්න යන්න නැතුව හිමින් සැරේ යාලගේ හිතත් මොළෙදන ගානට ඔයා හිමින් සැරේ ඔයාගේ ගමන ගිහිල්ලා ඔයාගේ මිෂන් එකට යන්න කියලා කියන්නේ. දරිද්‍ර නම් walk out කියන්නේ පුළුවන් නම් එයාලගේ සම්පූර්ණයෙන් අයින් වෙන්න. ඒක දෙමාපිය සම්බන්ධව කරන්න බෑ. තමාගේ සහකරු සහකාරිය සමග බෙහෙත් කරන්න බෑ. මොනවාද විවාහක කාන්තාවක් හරි විවාහක ගම් පුරුෂයෙක් හරි වෙන් වෙන්න එපා. වෙන් වෙන්න කියලා අපි කාටවත් උපදෙස් දෙන්නේ නැහැ. බැරිම අවස්ථාවක් හැර. එහෙනම් අපි දැනගන්න ඕනේ එයාටත් කලබල නොකර ඔයාගේ ගමන හිමින් සැරේ යන්න කියලා ලොකු කලබගෑනියක් ඇති කරගන්න නැතුව. දැන් මෙතන තව එකක් කියන්න ඕනේ. මොකද things කියලා එකක් ආවනේ. ඒ කියන්නේ තමාට අදාළ නොවන දේවල් හිමින් පසු කර යන්න. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න කියලා. මොනවද මේ දේවල් කියන්නේ? සමහර කෙනෙක් අපි Facebook කියලා. ඔයාගේ ඉලක්කගත ගමනේදී Facebook එක අදාළ නැත්නම් ඒක සම්පූර්ණ වහලා දාලා ඒ අදාළ ගමනට අදාළ දෙයක් තෝරගන්න. උදාහරණයක් වශයෙන් භාවනා කරලා ලෝකෝත්තර වශයෙන් තමා බලාපොරොත්තු වෙන නිවන් දකින්න. ඒතර Facebook එකක් අදාළ නැහැනේ. අනිත් වගේ උදාහරණයක් නිකන්. එහෙම නැත්නම් තමාට අදාළ ගමනට බාධා වෙන මොකක් හෝ ක්‍රීඩාවක් තමා කරනවා නම් ඊට දෙක තුනක් කරනවා නම් ඒ දෙක තුනෙන් දෙකක් වැඩක් නැහැ. එකක් තමයි නාවිගත කරන්නේ. මම අනිවාර්යෙන් මේකේ කැම්පියන් වෙනකොට තේරෙනකොට අර දෙකයින් කරන්න ඕනේ. එන්නේ මූලික සිද්ධාන්තය අනුගමනය කරනවා නම් අපිට ලේසියෙන් ඉලක්ක වලට යන්න පුළුවන්. එහෙම නැතුව අර ඔක්කොම අරගෙන හැම එකක්ම හිතේ දාගෙන හැම එකනාම දෙන උපදෙස් පිළි ගන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. ඒ නිසා ඉලක්කගත ගමනක් සාර්ථකව යන්න ඕන නම් මේ මූලික සිද්ධාන්තය අනුගමනය කරොත් ඔබට අනිවාර්යෙන් අනාගතේ ජය ගන්න පුළුවන් වෙනවා.